පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් ධර්මෙන් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා සිටීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. එම ලිපිය දැන් කියවනු ලැබේ. 2022 ජූනි 9 වන දින සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, සියලු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් සියලු දෙනා වෙත මෙම කාලය තුල දක්වන ලද සහයෝගය වෙනුවෙන් කෘතඥතාවයේ පළ කිරීමට අවස්ථාවක් කරගනිමි. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරය අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයට බරපතල තත්ත්වයක් නැත්නම් මූල්‍යමය වශයෙන් බරපතල බරක් බවට පත් වී තිබෙනවා. කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සමග සම්බන්ධ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අපේ රටේ ජාතික ආර්ථිකයට සිදු කරන බලපෑම සම්බන්ධව මැදිහත් වෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් වාර්තාව ඉදිරිපත් කරනවා. මේ කෝප් කමිටුවේ කෙලිදරව් වෙන කිසිම දෙයක් විවාදයක් කළ අවසන් කරනවා මිස එතනින් එහාට යන්නේ නැහැ. කෝප් වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා. කවුරු සභාපති වුණත් සභාපති වුණාට පස්සේ කිසිම ආණ්ඩුවට හෝ විරුද්ධ පක්ෂයේ සභාපති කියලා නෙමෙයි ඔහු හිටින්නේ. ඔහු මුළු පාර්ලිමේන්තුවේ හා රාජායතන සියල්ලට නායකත්වය දෙන සභාපති ලෙස කටයුතු කර තිබෙන බව දෙපාර්ශවයේම මන්ත්‍රීවරු පිළිගෙන තියෙනවා. ඕනෑම ආණ්ඩුවක ඇමතිවරු සීරුවෙන් ඉන්නේ කෝප් එකේ කෝපයකයි විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා විතරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔව් ගරු අගමැතිතුමා, හිටපු කතානායක කරු ජයසිරි මහත්තුමාට දීලා තියෙනවා මේ ඔක්කොම සකස් කරන්න. ඉතින් විපක්ෂෙත් ඔක්කොම සාකච්ඡා කළේ කිටුම්පත් ලැබුණාන් පස්සේ අපි නෙවෙයි සාකච්ඡා කරන්න පුළුවන්. ගිය යහපාලන ආණ්ඩුව තුල මේ ස්ථාවර නියෝග පොතට මේක ඇතුළත් කරේ හිටපු රනිල් ක්‍රිෂ්ණ මහත්තුමා. එහි තුල තිබිච්ච නිදිභාවය හරහා විශාල වැඩ කොටසක් කරා. ඉතින් දැන් මේ පොතේ තියෙන දේ අත්හිටුවවම යම් කුතුහලයක් සැකයක් තියෙනවා. මේව අසං කිරීම වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්න කි. ලක්ෂ්මන් කිරයල්ල ගරු මහත්තුමා සනාන් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරු කෝපකාරක සභාවේ හෝ ගිණුම්කාරක සභාවේ සභාපතිවරු ඉන්න කාලේ තමයි ඇමතිවරු සීරුවෙන් ඉන්නේ කියලා. එහෙම නැහැ. පොඩි නිවැරදි කිරීමක් ගරු චමින්ද මන්ත්‍රීතුමාගේ අදහසට. ඇත්තටම කෝප් කමිටුවේ ස්ථාවර නියෝගවල ඒකේ සභාපතිගම ආණ්ඩු පක්ෂයටද විපක්ෂයටද කියලා නැහැ. ඔය කියන්නේ මූල්‍යකාරක සභාව සම්බන්ධ කාරණයක් මිසක කෝප් කමිටුව ගැන නෙමෙයි. දැන් ඇත්තටම දැන් මේ සම්බන්ධයෙන් ඊයේත් කතා කරා. මේක ඇත්තටම විගඩමක්. ප්‍රයෝජන ගන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී මෙම උත්තරීතර සභාව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ මේ කුරුර ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදී නව සමාජයක්යි කියාගන්නා වෙස්මුණු කාර්යයන් විසින් කළ බව දැන් මුළු රටත් ලොවත් දන්නවා. ඒ අභාවයට පත්තුණු ඒ දිනේ අපි දකින්නේ ජාතික කළු දිනයක් හැටියට. ගිනි තැබීම්, පහර එල්ල කිරීම්, ප්‍රචණ්ඩත්වයේ මං හිතන්නේ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණ කරන්න තිබෙනවා. ලංකාවේ කරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මං විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහලේකම්තුමාට ස්ටීවන් ට්‍රික්ට ලියලා තියෙනවා. මේ ගැන ඇවිල්ලා ඔක්කොම විභාග කරන්න. ගෝල්ෆේ සිද්ධියත් විභාග කරන්න. මේයි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශාන්කියන් රාජපුත්‍රයන් රාසමාණික්ක මහතුමා කියන එක. 20 වෙනි සංශෝෂණයේ වාගේ රටට අහිතකර දේවල් වලට ඡන්දෙ දුන්නේ නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. ජනමතය පාවා දිසා තමයි ඒගොල්ලන්ට උනේ කියන එක මතක තබා ගන්න. කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රියෙක් එහෙම කතා කරන්නේ? එහෙනම් මේ ගෙවල් ගිනි තියෙන එක තු අනුමත කරනවද? මේ මරණයක අනුමත කරනවද? වෙල්ගම මැතිතුමාට ගැහුව එක අනුමත කරනවද? මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කනගාටුව ප්‍රකාශ කළා මේක ඉල්ලාස් කරගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කළා අදාළ කොමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. ජනතාව අතරේ ආර්ථික අර්බුදය නිසා වේදනාව කලකිරීම වෙන බව ඇත්ත. මේ වගේ අර්බුදයකදී ජනතාව විරෝධතාවල එදෙන බවත් ඇත්ත. නමුත් ඒවා මිනී මරන්න තරම් දුරදිග යන්නේ දීපල ගිනි තියලා ගේ දොර ගිනි තියලා විනාශ කරන තරම් දුරදිග යන්නේ ඒවා මෙහෙවන අය ඒ පිටුපසින් ඉන්න නිසා. ජනතාව තුළ තිබෙන කලකිරීම ප්‍රචණ්ඩත්වය කරා යොමු කරන දේශපාලන බලවේග රටේ මතුවලා තියෙනවා. අමරකීර්ති අතුකෝරහල මන්ත්‍රීතුමාගේ ඝාතනය සිද්ධ වෙන්නේ එඹඳු මෙහෙවීම තිබුණු නිසයි කියලා මම විශ්වාස කරනවා.